තවත් දින 42කින්, ඒ කියන්නේ තව මාසකුයි දින 12කින් අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් භාග මැලේ කියන සියලුම ජන වර්ගයන්හි රටේ අනාගතය විසඳන ඓතිහාසික තීන්දුව ලබා ගැනීම සඳහා රත්නපුරේ ඇහැලියකඩ සිට කොළොන් ආසනය දක්වා ආසන 8 ඒ මහා ජනරැලි ආරම්භ කරන ඒ ජනතාව පෙළගස්සන ඓතිහාසික කොළොන්නේ මහජන රැලියට පැමිණ සිටින අතුරු සිදුරු නැතුව එකම ජනගඟක් වෙලා තියෙන මේ අඹිලිපිටිය නගරයේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඔබ තමුන්නාසලා අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ වෙන මොකටවත් නෙමෙයි. අපි දන්නවා අවුරුදු 76ක් තිස්සේ අපේ රට 1948 සුද්ධ දාලා ගිය දවසේ ඉඳලා අරපැත්තෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ බෝතලේ වලව්වේ එහාම මහත්තයා බේබි මහත්තයා ඊට පස්සේ ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මාතන ගල්ලේ හොරගොල්ල රත්පත්තේ හාමුල බේබිලා ළමාතනිලා එක්ක ඒ වගේම කොළඹ ඒ කොල්ලුපිටිය වලව්වේ හාම මහත්තයාත් ඊට පස්සේ බෑන රනිල් වික්‍රමසිංහත් ඒ වගේම අල්ලපු ගමේ මැදමුලනේ වලව්වේ රාජපක්ෂලා බේබිලා හාමුලත් මේ රට අවුරුදු 75 76ක් වලව්වෙන් වලව්වට රටපාලනේ බලය ඔයාලා අපි බාර දීලා රට නැත්තනම නැති කරපු වෙලාවක ඔව් ඓතිහාසික දිනයක් එනවා. වලව් වලින් නෙමෙයි රාජකුමාරයෙක් නෙමෙයි රාජකුමාරයෙක් නෙමෙයි ඇත්තටම කවුද රාජකුමාරයෙක් නෙමෙයි කවුද ගමේ කොල්ලෙක් අර තමුත්තේ ගමේ කොල්ලෙක් රටේ අනාගතය 2,20,00,000ක් වෙච්ච ජනතාවගේ අනාගතය විසඳීම සඳහා ජනතාව කැමැත්තෙන් ජනවරම කෝටියක් දෙනා ඡන්දය පාවිච්චි කරන්න ඉන්න ඒ ඓතිහාසික මොහොතට එළඹෙමින් තියෙන මොහොතක තමයි කොළොන් ආසනේ ඓතිහාසික රැලිය මේ අඹිලිපිටිය පවත්වන්නේ. ඒස ඓතිහාසිකයි මේක. හැමදාමත් ඓතිහාසිකයි අඹිලිපිටිය. ආදරණීය ටිල්ලින්සිල සහෝදරයා අපි ජාතික ජන බලවේගයට ව්‍යාපාරික ප්‍රජාව මුලින්ම එකතු කරේ මේ අඹිලිපිටියෙන්. ඒක පුරෝගාමින් තමයි අපේ ගාමිණී අබේනායක සරත් ජයවීර අපේ ලාල් පෙරේරා සහෝදරයා ඇතුළු ලලින්දලා ව්‍යාපාරික ප්‍රජාව ඔහු කියන්න සන්තෝෂයි ලාල් මහත්තයා මුළු අඹිලිපිටියම වෙළඳ සංගමයේම වෙළඳ ප්‍රජාවම එකමිටට ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ වෙනකොට. ඒ සියලු දෙනාම මෙතන ඉන්නවා වේදිකාවෙත් ගොඩක් අය ඉන්නවා. ඒ ආරම්භ කරෙත් අඹිලිපිටියෙන්. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ප්‍රථම වතාවට ශ්‍රී රෝදරත රියදුරන් NPP එකට ජාතික ජන බලවේගයකට එකතු කරෙත් මේ පිම්බිමේ අඹිලිපිටියෙන්. ඒකත් රටවටාපත් වුණා. ඒ විතරක් නෙමෙයි ඓතිහාසික ප්‍රචාරක වැඩක් විදියට ස්ටිකර් වැඩේ පටන් ගත්තෙන් මේ අඹිලිපිටියෙන්. එස රත්නපුර දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසානායක සහෝදරයාම සම්බන්ධ වෙන රැලි 6ක් පවත්වනව ඉදිරියට. ඒකේ පළමු මහා රැලිය මේ අඹිලිපිටියෙන් අපි ඔන්න ආරම්භ කරා. යෝධ ජනගාවක් යෝධ ජනතාවක් අපිට පොඩි පොඩි කෙනහිලිකම් උත්තාවා නැතුව නෙමෙයි මේ පේන බස් නැවතුම් පොළ අපි ඉල්ලුවා. මොකද මේ කතන්දරය වෙන බව දන්නවා. අපිට ඉඩ මදි වෙනවා. ඒ නිසා අපි ඉල්ලුවා නගර සභාවෙන් ඒ අයිතිකාරයන්ගෙන් ඉල්ලුවා අපිට දෙන්න මේ රැස්වීමට කියලා. හැබැයි දුන්නේ නැහැ. අපි ගියේ මතහැරියද? අනේ අපි කියන්න කැමති මේ මහත්තුරුන්ට ජාතික ජන බලවේගයේ ගමන ඔය වගේ පොඩි පොඩි කෙඳිරිලි වැඩවලින් ඔය පොඩි පොඩි ගල් කැටවලින් නවත්තන්න පුළුවන්ද? බෑ. ඒක ඔප්පු කරලා ඉවරයි. අපේ ගාමිණී සහෝදරයා දුන්න තමන්ගේ පෞද්ගලික ඊඩම මේ දවස් දෙකේ ඉඳලා බුල්ඩෝසර් කළා. ඒට වඩා දෙවන්ත සෙනඟක් මේකේ ජන සන්නිපාතය. එසා ඓතිහාසික ජන රැලිය. එසා අපි දන්නවා මේක ඓතිහාසික ජයග්‍රහණයක් ඓතිහාසික වෙන්නේ ඇයි? තවත් හුදු පක්ෂකින් පක්ෂයකට බලේ මාරු වෙනව නෙමෙයි. තවත් පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට බලේ මාරු වෙනව නෙමෙයි. ඉතිහාසයේ පළමු වතාවට මේ රට ආදරය කරන මේ රටේ මිනිස්සුන්ගේ ගඳ සුවඳ දන්න මේ රටේ මිනිස්සුන්ගේ දුක වේදනාව කඳුල දන්න
ඒ දුක වේදනාව කඳුල උරුම වෙච්ච ඒව හොඳට අත්දැකීමේ විඳපු අර තඹුත්තේ ගම ආදරණීය අනුරාධ සානායක සහෝදරයා, ඔබ හිතනවද ඔහුට අමුතුවෙන් කියන්න ඕන කියලා අපේ දුක? ඔහුට අමුතුවෙන් ලියලා දෙන්න ඕනද? අපේ රටේ කරන්න ඕන දේවල් නැහැ. ඔහු අත්දැකීමෙන් දන්නවා. ඒ විතරක් නෙමෙයි, අවුරුදු 24ක් තිස්සේ අපේ රටේ දේශපාලනයේ සක්‍රියව මන්ත්‍රීවරයෙක් විදිහට වැඩ කළා. ඒ විතරක් නෙමෙයි, අවුරුද්දයි මාස දෙකක් මාස 14ක් අනුන්ගේ ආණ්ඩුවක විශාලම ඇමති අමාත්‍යංශය දරලා මෙරටට යෝධ ආදර්ශයක් දීපු අනුරාධ සහෝදරයා තමයි ජනාධිපතිවරණයට එන 21 සැප්තැම්බර් 21 ඔබේ බලයෙන් ඔබේ කතරෙන් ජනාධිපති වෙන්නේ. ඒකත් ඓතිහාසිකයි නැද්ද? ඒකත් ඓතිහාසිකයි. ඒ නිසා මේ රැළිය ඓතිහාසික කාරණා ගොඩක් තියෙනවා. එසාදනීය සහෝදරයා සහෝදරිය, රත්නපුර දිස්ත්‍රික් ආසන 8ක් ඇහැලියගොඩ ඉඳලා කොළොන්න දක්වා ග්‍රාම නිලධාරියෝ සම 575ක් කියන්න සතුරුයි. ඔය 575න් 525කම තාම බාර නාම යෝජනා බාර දුන්නේත් නැහැ. NPB ජාතික ජනබල වේගයේ ගමේ වසම් කමිටු හදලා ඉවරයි. ඒකේ 100 200 කැන්න සියන්න සූදානමින් ඉන්නවා. ඊයේ හවසත් ඇඹිලිපිටිය නගරය වසාගෙන 200ක් 300ක් මේ රැළිය සම්බන්ධව කැන්නසින් කරා. එසා අපිට සතුටුයි. මේ වෙනකොට අපේ ඒ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළ ඉවරයි. එසා ආසන 8 රත්නපුර කියන්නේ මේ ලංකාවේ ඉතාම සුන්දර දිස්ත්‍රික්කයක්. ඒ වගේම ජෛව විවිධත්වයෙන් ආඩ්‍ය ලෝකුරුම සිංහරාජය මේ ආසන්නේ. ඒ වගේම ඓතිහාසික උණුගල් ගුහාව වවුල්පන, ඒ විතරක් නෙමෙයි ඇත් අතුරු සෙවන උඩවලව ජාතික වනෝද්‍යානය මේ ආසන්නේ. ඒ විතරක් නෙමෙයි, අවුරුදු 4000කට කලින් අපේ රටේ ජනතාව මේ මව්බිමේ ජනතාව ඉතාම ශිෂ්ටාචාරවත් මිනිස්සු කියලා ඔප්පු කරපු රංජමඩමේ ඓතිහාසික සොහොන් භූමිය මේ බිමේ. ඒ විතරක් නෙමෙයි, තිරිසන් උපවා ලෝකෙට ආදර්ශයක් දීපු පනාමුර ඇත් රජු මේ පනාමුරේ මේ ඓතිහාසික බිමේ. ඒ විතරක් නෙමෙයි, සුදු ඒජන්තලා ගස් බැඳපු සුදු ඒජන්තලත් එක්ක කරට කර හැපුණු මඩුවන් වෙලා දිසා වෙලා ඒ ජීවත් උනේත් මේ බිමේ. ඒ නිසා මේ රත්නපුර දිස්ත්‍රික්කයේ මොයේ කොළොන්න ආසනය ඓතිහාසිකයි. මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඒක පැත්තකින් අපේ රටේ සියලුම සම්පත් එකට එකතු වෙච්ච තැනක් කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. ඒක ලෝකේ අපේ රටේ දියාලි 417යි, ඒ 417න් 117ක් මේ රත්නපුර දිස්ත්‍රික්කේ තියෙන මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඒ විතරක් නෙමෙයි, පැයක් විනාඩි කිහිපයක් ඇතුළත ලංකාවේ සියලුම දේශගුණික කාලිකුණික රටාවන් ඒව විඳින්න පුළුවන් මේ බිමක්. ඒත් මේ කොළොන්නේ අර පැත්තෙන් සිංහරාජය ඉඳලා ඇඹිලිපිටියට කිලෝමීටර 42යි. හරියට මම්මාවක් තියෙනවා නම් විනාඩි 42කින් සාමාන්‍ය වේගෙන් ආවත් ලෝක අපේ රටේ තියෙන සියලුම දේශගුණික කාලිකුණික රටාවන් විඳින්න පුළුවන්. ඒසා සංචාරක කර්මාන්තයට හොඳ තෝතැන්නක් මේ රත්නපුරේ. ඒ විතරක් නෙමෙයි, ලෝකේ හොඳම මැණික් එංගලන්තේ මහරජිනගේ අතේ දාපු මංගල මුද්දේ නිල් මැණිකත් මේ රත්නපුරේ රක්පාණි රඹුක. රත්නපුරේ රක්පාණි රඹුක. ඒ විතරක් නෙවෙයි, ලෝකේ හොඳම කුරුඳු මේ රත්නපුරේ. ඒ විතරක් නෙවෙයි, ලෝකේ හොඳම ගම්බිනිස්. ඒ විතරක් නෙවෙයි, ලෝකේ හොඳම තේ කළු තේ ඒ හැදෙන්නේත් මේ රත්නපුරේ රක්පාණාශ්‍රිත සිංහරාජාශ්‍රිත බිමේ. ඒ විතරක් නෙවෙයි, ලෝකේ හොඳම පැඟිරි ටික මේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරි වසම් 9ක එහෙම ආර්ය භෞතික සම්පත් වලින් මාන්නව සම්පත් වලින් ආර්ය බිමක්. එසා අපි සපත කරනවා අන ජාතික සලස්ම හදලා තියෙන්නේ ජාතික ජනබල වේගයේ ජාතික ප්‍රතිපත්තියත් එක්ක. ඒකට සමගාමීව අපේ ඉදිරි සලස්ම එළියට දානවා 25 වෙනිදා. ඒකට සමගාමීව රත්නපුරයේ ආසන 8ට අදාළ කරන මේ කොළොන්න ආසනය විශේෂයි. අපි මේ රටේ මේ දිස්ත්‍රික්කේ අපේ පාලනයකදී කොහොමද කොළොන්න හදන්නේ, කොහොමද ඇහැලියගොඩ හදන්නේ, කොහොමද රත්නපුර හදන්නේ කියන ඒ සලස්මත් අපි ජනගත කරනවා. ඒ නිසා අපි නිකම්ම නෙමෙයි මේ සටන ඇවිල්ලා තියෙන්නේ සලසුම්ද ප්‍රතිපත්තිද ඒ මේකට දක්ෂ පක්ෂකම් තියෙන මිනිස්සුද ඔක් ආචාර්ය මහාචාර්යරු විද්වතුන් ව්‍යාපාරිකයන් කවුරුත් එක මිටට එකතු කරපු තැනක් අවස්ථාවක් ඉතිහාසය පළමු වතාවට
චන්දකයේදී මැතිවරණයකදී දකින්නවනම් ඒ මේ ඓතිහාසික නම වෙන ජනාධිපතිවරණ මැතිවරණයේ ඒකෙදිත් වෙන කවුරුත් නෙමෙයි ජාතික ජනබලවේගයේ පමණයි. ඒ සාධනීය අම්මේ තාත්තේ සහෝදරිය සහෝදරිය එළමෙන 21 වෙනිදා සැප්තැම්බර් 21 අර සුපුරුදු පරිදි චන්දපොලට යන්න උදේ පාන්දර යන්න ඒකේ අනිත් ලකුණු අදාළ නැහැ. අදාළද? අදාළ නැහැ. එක පැත්තකින් ඉන්නව අර පැරණි ගවයා අලි වලි ගෙල්ලලා දිව්‍ය ලෝකේ යන්න කියා වගේ පව් පවිත්‍රත්වේ ප්‍රබබා ඉදලා යන්න ඒ පැත්තට පවිත්‍ර ළඟක් වෙනකන් කිව්වා. මොකද්ද කිව්වේ? ලැජ්ජයි රණිලෝ ලැජ්ජයි කිව්වා. කවුද කිව්වේ? පවිත්‍ර. අපි පවිත්‍රට කියන ඇඹිලි පිටියේ රැළියේ ඉඳලා ලැජ්ජයි පවිත්‍රෝ ලැජ්ජයි. පැන්න නේද? පැන්නනේ. එයා පටන් ගත්තේ මේ ඇඹිලි පිටියේ සූර්ය කන්දෙන්. ඇඹිලි පිටියේ ළමයි සිසු ඝාතන 31 පෙන්නලා මෙන්න උකුල්ලටේ මෙන්න දනිස්සටේ මෙන්න වලලු කර කියක පෙන්න තමයි පවිත්‍රල බලයට ආවේ අවුරුදු ගානක්. පැන්න ලැජ්ජයි පවිත්‍රෝ. එසා අපිට ගේමක් නැහැ රත්නපුරෙත්. ඒ වගේම රටෙත් ගේමක් නැහැ. එසා ඔබට අපි ආරාධනා කරනවා මොකද්ද? එළඹෙන 21 වෙනිදා චන්දපොලට යන්න අර ගෝණිපණන් ගස්සට ගිහිල්ලා රටට මග පෙන්නන ඔබට මග පෙන්නන අවුරුදු 76ක එදේශපාන අනාථභාවයට යන්න කියලා රට හදන සිංහල දෙමළ මුස්ලිම් වර්ගමැලේ සියලු දෙනා එක මිටර දිනවන රටේ පුරරදියක් ගොඩනගෙන ජාතික ජනබලවේගයේ අනුරාධිසා නායක ජයග්‍රහණය කිරීම සඳහා ඔබ තීන්දුව අරගෙන ඉවරයි. ඒ සාපේ ගමේ නගරය ඒ හැමතැනම මගුල් ගෙදර මල ගෙදර දායක සභාව ඒ හැමතැනදී බස් එකේදී කඩපිලේදී පල්ලියේදී අපේ පන්සලේදී සියලු දෙනා වස් කාලේදී අපේ නායක හඳුරන්නේ බණටත් කියමු නේද? ඕ බණටත් කියමු. ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරවමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහන වෙනවා. අනුකමා දිසානායක සහෝදරයාට අනුර සහෝදරයාට ජාතික ජනබලවේගයට ජාතික ජනබලවේගයට අපේ මව්බිමට අපේ මව්බිමට ජය වේවා ජය වේවා. බොහොම ස්තුතියි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.